नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तो अरहतो අසරණයන්ගේ දුකෙහිදී පිහිටවන්නා වූ අසරණයන්ට සරණ වූ මාගේ බුදු පියාණන් වහන්සේට নমස්කාර වේවා। අති උත්තමනීය 550 ජාතක පුත් වහන්සේගේ 19 වන ආයාචි භත්ත ජාතක දේශනාව सचे मुंचे पिच्छ मुंचे मुंच मानो हि भज्जति नहेवं धीरा मुंचन्ति मुत्ति बालस्य बंधनन्ति। मिदेनु कमत्ते नम परलोवि मिदेन्नेय මිදනෝද බැඳෙයි නුවණැත්තෝ එසේ නොමිදෙත් මෝඩයාගේ මිදීම බැඳීමකි। අන්සත්වයන්ට හිංසා පීඩා කරන්නට තව කෙනෙක්ට දුක දෙන්නට මේ සිත නිරන්තරයෙන්ම බර වෙනවා। ඒ සංසාර පුරුද්දටනේ එහෙම සිතක සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ ප්‍රාණඝාතයෙන් වළකින්නට ඕනේ කියලා ඒ වගේම අනිසත්වයන්ට දුක් දීමෙන් වළකින්න ඕනේ කියලා යම් කිසි කෙනෙක් හිතනවා නම් ඒ පැත්තට හිත නමා ගන්න ඕනේ කියලා හිතනවා නම් ඒ හිතවිලි ඇති කර ගන්න සිත ඒ සිත සහිත පුජ්‍යලයා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි। එහෙම හිතන්නට පුරුදු වෙන එක හරිම අපහසුයි। ඉතින් ඒ වගේ අපහසු සිතවිලි මේ මොහොත තුල ප්‍රායෝගිකවම ක්‍රියාත්මක භාවයෙන් පුරුදු කරමින් ඉන්න ක්‍රියාවට නංවමින් ඉන්න වාසනාවන්ත පින්වත්නි, අපි දැන් සූදානම් වන්නේ අති උත්තමනීය 550 ජාතක පොත් වහන්සේගේ 19 වන ආයාචි භත්ත ජාතක දේශනාව ශ්‍රවණය කරන්නට। දැන් මෙහි ගාථාව සහ අර්ථය අපි දැනගත්තා। අර්ථය තව ටිකක් ගැඹුරින් විස්තර වශයෙන් දැනගත්තොත් එහි සචේ මුංචේ පෙච්ච මුංචේ කියලා කියන්නේ මේ දෙවියෙක් විසින් ප්‍රකාශ කරනවා පින්වත් පුරුෂය, තින් ඔබ මිදෙන්න කැමතිනම් පරලොවෙන් මිදෙන්න, මෙලොවෙන් බැඳෙන්නේ නම් මුංචමානෝහි බජ්ජති, ඔබ මේ විදිහට සතුන් මරණකින් මිදෙන්න, සතුන් මරණකින් මිදෙන්න කැමති නම් ඒක තමයි මිදීම, එසේ මිදෙන්නේ නැත්නම් පවින් බැඳෙනවා। එනිසා නහේවං දීරා මුංචන්ති, නොනැත්තෝ ගිවිසුමින් මෙසේ නොමිදෙත් කවරෙහිින්දයත් මුත්ති බාලස්ස බන්ධනන්ති, මේ සතුන් මැරීම කොට මිදීම නම් නුවණ නැත්තන්ගේ බැඳීම වේ යයි දහම් දේශනා කරනවා। මේ රුක් දෙවියා මෙසේ දහම් දේශනා කරන්නේ කුමන හේතුවක් නිසාද? කවුද මේ රුක් දෙවියා කියන එක අපි දැනගමු පින්වත්නි। ඒ කාලේ මේ බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේ වාසය කරන කාලේ තමහරුන් මෙලඳාමේ යනකොට දේව කන්නලව් කරලා බාරහාර වෙනවා। වෙළඳාමේ යනකොට මේ වෙළඳාම සාර්ථක වේවා කියලා අනුතරක් අපට නැතිව සුවසේ අපේ අරමුණු සාර්ථක කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා වෙළඳාම අවසන් කරලා නැවත එනවා। ඉතින් තමන්ගේ අරමුණ ඉටු වුණාට පස්සේ ඒ පිරිස බාරහාර වෙච්ච විදිහටම සතුම් මරලා බිලි පූජා පවත්වනවා। ඉතින් හිතනවා මේ දේවතානුභාවයෙන් තමයි මේක සිද්ධ වුණේ කියලා। මේ විදිහට පිළි අරගෙන බොහෝ සත්තු මරලා බාරවලින් නිදහස් වෙන්න කල්පනා කරනවා। මේ දැකලා භික්ෂුන් වහන්සේලා විමසනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේකෙන් යහපතක් වෙනවද කියලා. ඒ වෙලාව තමයි බුදු පියාණන් වහන්සේ මේ අතීත කතාව දේශනා කරන්නේ। ඒ අතීත කතාවට අනුව මේ ඉස්සර කාලේ කසී රට එක් කුඩා ගමක කෙළඹි ගයක්, කියන්නේ සාමාන්‍ය මේ පවුලක ගම්දොර තිබුණු නුගරුකක දෙවියාට
බිලි පූජාවක් කරන බවට පොරොන්දුවක් වුණා ඒ කෙළඹිගෙදර පිරිස. ඉතින් අනතුරකින් තොරව ආපු නිසා බොහෝ සතුන් මරලා බාරෙන් නිදහස් වෙන්න ඕනේ කියලා මේ ගහමුලට යනවා. රුක් දෙවියත් මේ ගස් දෙබලේ සිට මතු වෙලා ඒ ගාතාව, ඒ කියන්නේ මුලින් ප්‍රකාශ කරපු ගාතාව දේශනා කරනවා. මිදෙන්න ඕන නම් ප්‍රාණඝාතයෙන් මිදෙන්න. මොකද මිදෙන්න ඕනේ කියලා ප්‍රාණඝාත කරොත් පරලොවෙන් බැඳෙනවා. ඒ කියන්නේ පරලොව බොහෝ දුකට පත් වෙන සිද්ධ වෙනවා. නුවණැති අය නම් මේ ප්‍රාණඝාතය කරන්නේ නැහැ. ඒක තමයි සැබෑ මිදීම කියලා මේ රුක් දෙවියා ප්‍රකාශ කරනවා. ඉතින් එතෙන් පටන් මිනිස්සු මේ දේශනාව අහලා ප්‍රාණඝාත ආදී කර්මයෙන් මිදලා ධර්මයේ හැසිරෙලා දිව්‍ය ලෝකයේ පිරෙව්වා කියලා ප්‍රකාශ කරලා මේ ධර්ම දේශනාව බුදු පියාණන් වහන්සේ අවසන් කරනවා. දිව්‍ය ලෝකයේ පිරෙව්වා කියන්නේ මේ විදිහට ප්‍රාණඝාත ආදීන් වළකිනකොට උපදින්නේ දිව්‍ය ලෝකෙනේ. ඉතින් දිව්‍ය ලෝකයේ පිරෙනවා. මෙහි පූර්වාපර සංදිත් බුදු පියාණන් වහන්සේ ගලපලා දේශනා කරනවා. ඒ කාලේ රුක් දෙවියා වෙලා ඉපදුනේ මේ බුදු මම්ම තමයි කියලා ඒ ජාතක දේශනාව අවසන් කරනවා.